ඔබ සිරු දිනාටම ජේසු පිහිටයි ආදර සහෝදර සහෝදරීනි ආදර දුවේ පුතේ අද දවසෙත් අපි උත්තරීතර සංවාදය නැමැති මේ වැඩසටහන තුළින් යාඥාව පිළිබඳව ගැඹුරින් මෙනෙහි කරන්න ඒ වගේම ප්‍රායෝගිකව බොහොම හිතට දැනෙන ගතට දැනෙන විදියට මෙනෙහි කරන්නටයි උත්සාහ කරන්නේ වෙනදා වගේම පාදක කරගන්නේ අපි කතෝලික සභාවේ ධර්මෝපදේශය ඔබට මතක ඇති අපි පසුගිය වැඩසටහනේදී කතා කළේ මේ ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණිනී කියන පළවෙනි පදය අරගෙන මෙහි පියාණිනී කියන තුන්වන කොටසෙන් භවනාව ආරම්භ කරා. කතෝලික සභාවේ ධර්මෝපදේශයේ අපිව ගෙනියන්නේ එහෙමයි. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණිනී කියද්දි භවනාව ආරම්භ කරන්නේ ස්වර්ගයේ කියන වචනයෙන් නෙමෙයි පියාණිනී කියන වචනයෙන්. ඒතර මේ පියාණිනී කියන වචනය දෙවියන් වහන්සේ ඔබට මට දුන්නු අනාවරණය කරන ලද උන්වහන්සේ දුන්නු උරුමයක් බව අපේ පසුගිය වැඩසටහනේ භවනා කළා ඔබට මතක ඇති. කතෝලික සභාවේ ධර්මෝපදේශය 2780 වෙනි වගන්ති. දෙවියන් වහන්සේට පියාණන් කිය ඇමතීමට අපට හැකියාව ඇත්තේය. අපි ගැන භවනා කළා. මක් නිසාදයත් මනුෂ්‍ය ස්වභාවයේගත් ඔවුන් වහන්සේගේ පුත්‍රයාණන් මගින් එනම් ක්‍රිස්තුන් වහන්සේ මගින් ඔවුන් වහන්සේව අනාවරණය කර තිබීම ඔවුන් වහන්සේගේ ශුද්ධ ආත්මයන්න් විසින් අපට ඔවුන් වහන්සේව දැන ගැනීමට සලස්වා තිබූ බැවි. එතකොට ක්‍රිස්තුන් වහන්සේට අනාවරණය වුණා දෙවියන් වහන්සේ තාත්තා හැටියට. පියාණන් හැටියට. ඒකනේ කිව්වේ මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ. This is my beloved son. එතකොට මේ මාගේ පුතා කියලා කියනකොට තර්කානුකූලව පැහැදිලි ඒ පුතා කියලා හඳුන්වද්දී ඊළඟ පාර්ශවය අනිවාර්යයෙන්ම තාත්තා බවට පත් වෙනවා. එතකොට මේ ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයන් වෙන ක්‍රිස්තියානිය නැත්තම් බෞතිස්මේ ප්‍රසාද ස්ථාපනය තුළ දේව දරුවන් වන ඔබෙත් මගෙත් පියාණන් බවට පැහැදිලිව දෙවියන් වහන්සේ පත් වෙනවා. ඒ කිතුණු දැක්ම තුල තමයි අපි ක්‍රිස්තුන් වහන්සේ ගැන වූ යාඥාව තුළින් දෙවියන් වහන්සේට පියාණන් කියලා ආමන්ත්‍රණය කර. 2781 වන වගන්තියේ කතෝලික සභාවේ ධර්මෝපදේශයේ සඳහන් කරනවා අපි දෙවියන් වහන්සේට යාඥා කරන විට උන්වහන්සේ සමග හා උන්වහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමග එකමුතු වන්නෙමු. එතකොට මේ විශේෂ යාඥාව උච්චාරණය කරන තින සුවිශේෂී ගුණාංගය තමයි මේ යාඥාව උච්චාරණය කරද්දී අපි දෙවියන් වහන්සේ සමගත් ඒ වගේම ඒ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයාණන් වන ක්‍රිස්තුන් වහන්සේ සමගත් එකමුතු වෙනවා යුනයිටඩ් with Jesus and God deviyan wahanse samaga jesus samidun samaga ekamutu wenawa ekabaddha wena obata mataka eti christun wahanse prakasha karanawa joantumaage shuddho suvisheshe 15 wana parichchede 4 wini wagantiya naththan eke sita 5 dakwa waganti wala midiwela pilibanda wiganwima thoredi kiyenawa ඔබ මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමි එවිට ඔබ පල දරනවා Be united to me ඒකාබද්ධව සිටින්න එකමුතුව සිටින්න සම්බන්ධ වෙලා සිටින්න මා තුල සිටින්න එවිට මමත් ඔබ තුල ඔබට සම්බන්ධව ඉන්නවා කියලා එහෙනම් මේ ගැඹුරු සම්බෙදියාව ස්වර්ගයේ වැඩ සිටින යාඥාව උච්චාරණය කරන හැම මොහොතේදීම අපි හදවතින්ම ඇත්තෙන්ම තේරුමක් ඇතුව මේ යාඥාව උච්චාරණය කරන්නේ නම් මේ යාඥාව තුළම අර ක්‍රිස්තුන් වහන්සේ කිව්ව මා තුල සිටින්න දෙවිඳුන් තුල සිටින්න ඒ ගැඹුරු සම්බෙදියාව ඒකාබද්ධ වීම සිදු කරනවා. ඒතර දෙවියන් වහන්සේට ඒකාබද්ධ වෙන්න දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න මහා දේවල් ගැන අපි හිතේ තිනට ඕනි නෑ. ස්වර්ගයේ වැඩ සිටින ස්වාමින් වහන්සේ ඔබට මට ඉගැන්වූ මේ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව භක්තියෙන් තේරුමක් ඇතුව කියන දේ කියන වචන ගැන අවබෝධයකින් යුතුව ඔබ මා උච්චාරණය කරනවා නම් ඒ උච්චාරණය කරන වාරයක් වාරයක් පාසා ඔබ මම මේ ගැඹුරු සම්බෙදියාවට ඇතුළු වෙනවා.
පරමණ්ඩල යාඥාවේ පළමු පදය ආයාචනයක් වීමට ප්‍රථම එය නමස්කාරයේ ආශින්සනයකි. මක් නිසාදයත් අපි ඔවුන් වහන්සේව පියාණන් හා සැබෑ දෙවියන් ලෙස හඳුනාගන්නේ ඔවුන් වහන්සේගේ මහිමය හේතුවෙනි. එතකොට දෙවියන් වහන්සේට පියාණන් කියන එක පියාණන් කියා තාත්තේ කියලා ආමන්ත්‍රණය කරන එක උන්වහන්සේට නිගරුවක් උන්වහන්සේගේ මහිමය අඩුවීමක් නෙමෙයි. පොද සමහර විවිධ පුද්ගලයන් විවිධ ආගමික කණ්ඩායම්වල පුද්ගලයන් විවිධ ආකාරයෙන් තොරතුරු වැරදි තොරතුරු වැරදි නිර්වචන ඉදිරිපත් කරන මේ කාලයේදී මේ හරියට දැනන් ඉන්න එකත් හරි වැදගත්. කිසිම විටක දෙවියන් වහන්සේට පියාණන් කියන එක පියාණන් කියලා ආමන්ත්‍රණය කරන එක නිගරුවක් නෙමෙයි. මොකද ඒ ගරුත්වයේ වචනයක් තමයි තාත්තේ කියලා කියන්නේ. දැන් ගෙදර තාත්තට තාත්තේ කියන්නේ නිගරුවක් හැටියට නෙමෙයිනේ, අම්මේ කියලා කියන්නේ අගෞරවයක් හැටියට නෙමෙයිනේ. With all respect සියලු ගෞරවය සහ ගෞරවයට මුසුණු ආදරයක් සහ ලොකු නිදහසක් තුල තමයි නිහතමානීව බහැපත්ව අපි කියන්නේ පියාණෙනි කියලා දෙවියන් වහන්සේට. ඒක පැහැදිලිව කතෝලික සභාවේ ධර්මෝපදේශය අපිට උගන්වනවා. 2782 ඔවුන් වහන්සේගේ එකම පුත්‍රයාණන් තුල අපව ඔවුන් වහන්සේගේ දරුවන් ලෙස තෝරා ගැනීම මගින් හා අපට නව ජීවිතයකට නැවත ඉපදීමට සලසා ඇති බැවින් අපට පියාණන් වහන්සේට වන්දනා කිරීමට හැකියාව ලැබී ඇත. ප්‍රසාද ස්නාපනයේ මගින් ඔවුන් වහන්සේ අපව ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ඒකාබද්ධ කොට ඇත. ක්‍රිස්තුන් වහන්සේගේ අතීන්ද්‍රිය දේහය අහලා තියෙනවා. The mystical body of Christ දහම් පාසල තුල පාසල තුල අපි ඉගෙන ගන්නවා. ක්‍රිස්තුන් වහන්සේගේ අතීන්ද්‍රිය දේහය The mystical body of Christ එනම් සුද්ධ ස්වභාව සුද්ධ පාවුලතුමා තමයි මේ ඉගැන්වීම කොරින්තිවරුන්ට යවන ලිපියේ 12 වන පරිච්ඡේදයේ පළමු ලිපියේ 12 වන පරිච්ඡේදයේදී ඉදිරිපත් කරන්නේ මේ ක්‍රිස්තුන් වහන්සේගේ මේ සුද්ධ ස්වභාව ශරීරයක් ක්‍රිස්තුන් වහන්සේ එහි හිස අපි එහි විවිධ අවයව මේ කියන දැක්ම මේ කියන ඉගැන්වීම ඔබට මතක ඇති. අන්න ඒ විදියට කියනවා ඒ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයට ඔබව මාව ඒකාබද්ධ කරනවා. ක්‍රිස්තුන් වහන්සේ නැමැති හිසේ සිට එහි සමාජිකයන් වෙත ගලායන ස්ප්‍රීතුවෙන් අපව ආලේප කොට ඇති බැවින් ඔවුන් වහන්සේ අපව තවත් ක්‍රිස්තු වරුන් බවට පත් කොට ඇත. ලස්සන ප්‍රකාශයක්. මොකද්ද ඔබව මාව ක්‍රිස්තුන් වහන්සේ කරලා තියෙන්නේ? තවත් සේවකයන් බවට, තවත් වහලුන් බවට පත් කරලා තියෙනවද? නැහැ. ක්‍රිස්තුන් වහන්සේ නැමැති හිසේ සිට අර අතීන්ද්‍රිය දේහය The mystical body of Christ කියලා හඳුන්වන සුද්ධෝ පාවුලතුමාගේ ඉගැන්වීම තුළ ක්‍රිස්තුන් වහන්සේ නැමැති හිසේ සිට එහි සමාජිකයන් වෙත ගලායන එනම් එහි ශරීරයේ අවයව වන ඔබ මා වෙත ගලායන ස්ප්‍රීතුවෙන් අපව ආලේප කොට ඇති බැවින් ඔවුන් වහන්සේ අපව තවත් ක්‍රිස්තුවරුන් බවට ක්‍රිස්තුවරියන් බවට පත් කොට ඇත. Another Christ තවත් ක්‍රිස්තුවරයෙක් අල්ට ක්‍රිස්තුස්. එතකොට හැම කිතුණුවෙක්ම ප්‍රසාද ස්නාපනයේ ලබන හැම කිතුණුවෙක්මම ඒ කිතුණු ජීවිතයේ ශුද්ධාත්ම බලය තුළ නියමිත ආකාරයෙන් ජීවත් කරද්දී මේ ලෝකයට මේ සමාජයට මේ පවුලට ඔබ තවත් ක්‍රිස්තුවරයෙක් මම තවත් ක්‍රිස්තුවරයෙක් ඔබ මා ජීවත් වන සංඝයට ඔබ මා ජීවත් වන පරිසරයට දෙව්මැදුරට වෙන්න පුළුවන් ගමට වෙන්න පුළුවන් කාර්යාලයට වෙන්න පුළුවන් මගතොටට පාසලට ටියුෂන් පන්තියට මේ හැම තැනටම ඔබව මාව යවන්නේ තවත් ක්‍රිස්තුවරයෙක් හැටියට ඒ ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මදූතික පණිවිඩය අරගෙන. අදර සහෝදර සහෝදරිනි අපි ටිකක් භාවනා කරන එක හොඳයි. ඇත්තෙන්ම ඔබට දැනෙනවද නැත්නම් මට දැනෙනවද මා ඉන්නා පරිසරය තුළ මමත් තවත් ක්‍රිස්තුවරයෙක් කියන එක Another Christ ඒ ක්‍රිස්තුන් වහන්සේගේ ආදරය ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය ඒ ක්‍රිස්තුන් වහන්සේගේ
සියලු ගුණාංග ලෝකයට මා සිටිනාතනට ගෙන යන තවත් ක්‍රිස්තුවරයෙක් ක්‍රිස්තුවරියක් එහෙම දැනෙනවාද අපි අපේ මහල බලමු ඒ ක්‍රිස්තුන් වහන්සේ ඔබට මට පවරපු දූතකාරී ඉටු කරනවාද මනුෂ්‍ය දුර්වලකම තුළ අපේ පාපයන් තුළ අනන්තව මේ ක්‍රිස්තුවරේ ක්‍රිස්තුවරියක් වීමේ මූලික වගකීමෙන් අපි ඉවතට යනවා ඇති. එයම තමයි පාපය. එයම තමයි අපේ බරපතල පාපේ වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබට මට පවරපු දේ අපි කරන්නේ නැත්තම්. ඒ උන්වහන්සේගේ දහම ලෝකෙට ගෙනියන්නට මතිඋතුමාගේ සුවිශේෂී අවසානයේදීම සඳහන් වෙන්නේ ඒකනේ. යන්න මුළු ලෝකයට යන්න. මා ඔබට උගන්වා වදාළ දහම ඔවුන්ට උගන්වන්න. ඔවුන් බෞතිස්ම ස්නාපනය කරන්න. ලොව පුරා පැතිර ගොස් මාගේ වචනය දේශනා කරන්න. මමද කල්පාන්තය දක්වා ඔබ සමග සිටිමි. පැහැදිලි උන්වහන්සේගේ අනකිරීම නියෝගය ඔබට මට පවරන වගකීම. එනං ඒ වගකීම ලොව පුරා සියලු පවුල්වල ලොව පුරා සියලු ස්ථානවල ඔබ මා සිටින ස්ථානවල වැඩ කරන තැන ඉගෙන ගන්න තැන ජීවත් වෙන තැන දේවු දහම අදහන තැන දෙව් මෙදුරේ වෙන්න පුළුවන් සම්මිති සමාගමේ වෙන්න පුළුවන් ඔබට මට ලොකු වගකීමක් තියෙනවා ආදර සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ මේ ක්‍රිස්තුවරයාණන්ගේ පැවැත්ම මා සිටින පරිසරය තුල ස්ථානගත කරන්න ජීවත් කරවන්න ඒ නිසාම තමයි දෙවියන් වහන්සේට පියාණන් කියලා ආමන්ත්‍රණය කරන ඔබට මට ස්වාමින් වහන්සේ තෑග්ගක් දීලා තියෙනවා ක්‍රිස්තුන් වහන්සේ වගේ ජීවත් වෙන්න to be another Christ තවත් ක්‍රිස්තුවරේ ක්‍රිස්තුවරියක් ජේසු සමිඳුන්ගේ ආදරය ගෙන යන කෙනෙක් වෙන්න අපි හදවතට තට්ටු කළා මම එහෙමද මම කොච්චර උත්සාහ කරනවද අඩුම ගානේ නිවසෙන් පටන් ගන්න ගෙදර තාත්තා දරුවන්ට තවත් ක්‍රිස්තුවරයෙක් වෙන්න උත්සාහ කරනවද ගෙදර අම්මා තමන්ගේ දරුවන්ට තමන්ගේ ස්වාමි පුරුෂයාට ක්‍රිස්තුවරියක් වෙන්න උත්සාහ කරනවද ගෙදර දුවයි පුතයි තමන්ගේ අම්මා තාත්තට ගෙදර ඉන්න ආච්චිට සීයට වැඩිහිටියන්ට ක්‍රිස්තුවරයෙක් වෙන්න උත්සාහ කරනවද ගෙදර ඉන්න ආච්චි සීයා වැඩිහිටියෝ හැටියට තමන්ගේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට මේ ඉන්න අසල්වාසීන්ට තවත් ක්‍රිස්තුවරේ ක්‍රිස්තුවරියක් වෙන්න උත්සාහ කරනවද මේක අපි මීසමට අරගෙන යන්න පුළුවන් පූජක පැවිදි අය හැටියට අපි අපෙන් අහලා බලන්න පුළුවන් මීසම් සේවක පියතුමා සහායක පියතුමා හැටියට පැවිදි සොයුරි සොයුරියන් හැටියට මීසම තුල එහෙම නැත්නම් පාසල තුල එහෙම නැත්නම් අපෝස්තුලික සේවාව තුල සේවය කරද්දී තවත් ක්‍රිස්තුවරේ ක්‍රිස්තුවරියක් වෙන්න කොච්චර උත්සාහ කරනවද කොච්චර උනන්දුවක් ආසාවක් තියෙනවද ෆේල් වෙන්න පුළුවන් ඇදගෙන වැටෙන්න පුළුවන් මනුස්ස දුර්වලකම තුල පාපය තුල සාතන්ගේ පරීක්ෂාව තුල එහෙම නොවෙන්න පුළුවන් හැබැයි අතහැර දාලා ඉන්නේ නැතුව දවසින් දවස දිනින් දින යහපත් පාපොච්චාරණය තුල ජීවිත වෙනස් කර ගැනීමක් තුල ඔබට මට පුළුවන් වෙලා තියෙනවද අඩුම ගානේ අපි උත්සාහ කරනවද තවත් ක්‍රිස්තුවරේ ක්‍රිස්තුවරියක් වන් ගැඹුරු දේව දහමක් දේව ධර්මයක් මේ ස්වර්ගයේ වැඩසිටින යාඥාවේ පළවෙනි වචන තුනින්ම ස්වාමින් වහන්සේ අපිට ලබා දෙනවා. ඒ ගැඹුරු අත්දැකීමට ඇතුළු වෙන්න අපි උන්වහන්සේගෙම වරම ශක්තියිලු. මෙහිදී සඳහන් කරනවා ජෙරුසලමේ ශුද්ධෝ සිරිල් මුනිතුමන් මෙන්න මේ ආකාරයේ අපව තමන් වහන්සේගේ දරුවන් මෙන් බාර ගැනීමට පෙර නියම කොට ඇති දෙවියන් වහන්සේ සැබවින්ම අපව ක්‍රිස්තුන් වහන්සේගේ තේජෝමාන ශරීරයට සමාන කොට ඇත. එමගින් ක්‍රිස්තුන් වහන්සේ තුළ පංගුකාරයන් බවට පත්වී ඇති ඔබ යෝග්‍යාකාරයෙන්ම ක්‍රිස්තුවරුණියයි කියනු ඇත. මේ දෙවියන් වහන්සේම තමයි මේ තෑග්ගත් අපිට දුන්නේ. දෙවියන් වහන්සේ ඔබට මට තෑග්ග දීලා තියෙනවා. ක්‍රිස්තුන් වහන්සේගේ තේජෝමාන ශරීරයට ඒ කියන්නේ අතීන්ද්‍රීය
දේහයට mystical body of Christ, ඒ ශුද්ධෝ සභාවට, ඒ ශුද්ධෝ සභාවේ අවයව බවට, සමාජිකයන් බවට පත් වෙන්නට උන්වහන්සේ ඔබව මාව තෝරාගෙන තියෙනවා. ලෝකේ සෑම මැවිල්ලක්ම දෙවියන් වහන්සේට අයිති. හැම මිනිසියෙක්ම දෙවියන් වහන්සේට අයිති. ඒ අපගේ විශ්වාසය. ඒ හැම මිනිසියෙක්ම ස්වර්ගීය ජනතාවක්. ඒ අපේ විශ්වාසය, අපේ ඉගැන්වීම. නමුත් කතෝලිකයෙක් වීම, කිතුණුවෙක් වීම, බෞතිස්ම ස්ථාපනයේ ප්‍රසාද ස්ථාපනයේ ලැබලා දෙවියන් වහන්සේගේම දරුවෙක් වීම සුවිශේෂී තෝරා ගැනීමක්. ඒක ඔබට මට කොච්චර දැනෙනවද? කතෝලිකයෙක් වීම උරුමයෙන් පරම්පරාවෙන් ලැබුණු දෙයක් හැටියට. එහෙම නැත්නම් මම කතෝලික පවුලක ඉපදුණු නිසා මම ඉතින් කතෝලික වුණානේ, කිතුණුවෙක් වුණානේ කියන සමහර විට මේ දැක්ම තුල මේ වටිනාකම නැති වෙන්න පුළුවන්. ඒතර වටිනාකම මගේ ජීවිතයේ මේ කිතුණු උරුමේ වටිනාකම අඩු වෙනකොට, නොදැනෙනකොට තවත් ක්‍රිස්තුවරයෙක් විය යුතුයි මම. ක්‍රිස්තුන් වහන්සේගේ දහම ගෙන යන තවත් ක්‍රිස්තුවරයෙක්, ක්‍රිස්තුවරියක් විය යුතුයි කියන එක ඔබට මට අමතක වෙන්න පුළුවන්. සමතක තියාගන්න ඕනි. බෞතිස්ම ස්ථාපනයේ ලැබලා ඔබට මට දෙවියන් වහන්සේ දුන්නු මේ ජීවිතේ හරි වටිනවා. වටිනාකම ඉහළින්ම අපිට තියෙනවා. ඒ වටිනාකම රැඳෙන්නේ මේ පොළවේ මට්ටමින් මට තියෙන වත්කම, මම යන එන වාහනේ, මගේ තියෙන ගෙදර, මගේ උගත්කම, තියෙන සහතික සංඛ්‍යාව, බැංකුවේ ඇති මුදල් සංඛ්‍යාව නෙමේ. ඒ මේ ලෝක මට්ටමින් විවිධ වටිනාකම් සොයන හැටි. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ මම වටින්නේ, මම ඔබ අපි හැමෝම දෙවියන් වහන්සේගේ දරුවන් වීම තුළ, ඒ දෙවියන් වහන්සේට ඔබේ මගේ ජීවිතේ බාර දීම තුළ තමයි උන්වහන්සේ අපිට මේ තැන්ක දෙ. ඒ වගේම සුද්ධෝ සිප්‍රියන් මුනිතුමා මේ ගැන සඳහන් කරනවා මෙන්න මේ විදියට. වරප්‍රසාදයේ හේතුවෙන් දෙවියන් වහන්සේ තුළ පුනර්ජීවනයකට හා ප්‍රතිසංස්ථනයකට පත්වේ ඇති නව මිනිසා දැන් පුත්‍රිකයි කියනු ලබන හෙයින් පළමු කොටම ඔවුන් වහන්සේට පියාණන් කියා අමතනු ඇත. එතකොට මේ දෙවියන් වහන්සේට පියාණන් කියලා අමතන්නට උන්වහන්සේ දුන්නු ඒ වරම, වරප්‍රසාදය ගැන ඈත අතීතයේ සිටම ශුද්ධවන්තයෝ ප්‍රකාශ කරනවා මේ වරමක්. ඔබට තේරෙන්නේ ඒ එකම වචන කීපයක් සමෙන් සඳහන් වේ. ආශිර්වාදයක්, වරමක්, දෙවියන් වහන්සේ අපිට ලබා දෙන ලස්සන තෑග්ගක්. සමහර විට අපිට දැනින්නේ නැහැ. පෙර වැඩසටහනේ මම කිව්ව දේ මම නැවත මතක් කරනවා. අම්මේ කියලා කියන අම්මා කෙනෙක් පුංචි කාලේ ඉඳලා ළඟ හිටපු කෙනෙකුට සමහර විට අම්මගේ අගේ නොදැනෙන්න පුළුවන්. තාත්තේ තාත්තේ කියන තාත්තා කෙනෙක් දෙවියන් වහන්සේ ළඟට දුන්නු දරුවෙකුට සමහර විට තාත්තා කෙනෙක්ගේ අගේ අමතක වෙන්න පුළුවන්, නොදැනෙන්න පුළුවන්. ඒ වගේ පුංචි කාලේ ඉඳලා දෙවියන් වහන්සේට ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි තාත්තේ අබ්බා කියලා ආමන්ත්‍රණය කරන ලැබුණු වරම කිතුණු කතෝලික ඔබට මට අමතක වෙන්න පුළුවන්. මේ වරමක්, මේ වරප්‍රසාදයක්, මේ තෑග්ගක්. අන්නේදී නැවත මතක් කර දීම කතෝලික සභාවේ ධර්මෝපදේශයේ පැහැදිලිව ඉටු කරනවා. 2783 වෙනි වගන්තියේ සඳහන් වෙනවා. මෙලෙස පරමණ්ඩල යාඥාව මගින් එක වරම පියාණන් වහන්සේව අපට අනාවරණය වීමත්, අප අපවම අනාවරණය වීමත් සිදුවේ. ඒ ගැන සඳහන් වෙන්නේ වර්තමාන ලෝකේ ශුද්ධෝ සභාව නැමැති දෙවන වත්තිකානු මන්ත්‍රණ සභාවේ ඉගැන්වීම තුළ. මෙතන හරි ලස්සන කතන්දරයක් කියනවානේ. දැන් ස්වර්ගයේ වැඩ සිටින යාඥාව අපි උච්චාරණය කරනකොට එක වරම පියාණන් වහන්සේව අපට අනාවරණය වීමක්. ඒ කියන්නේ අපිට දෙවියන් වහන්සේව තාත්තා කෙනෙක් හැටියට අනාවරණය වෙනවා. ඒ පළවෙනි කාරණේ ගැන අපි කලින් කතා කරා. දැන් කියනවා අපට අපවම අනාවරණය වීමක් සිදු වෙනවා. ඒ කියන්නේ මම හොයාගන්නවා මම කවුද කියලා. අපි කියන්නේ සුවවබෝධිය කියලා මනෝවිද්‍යාව තුළ ඉගෙන ගන්න. self understanding. දැන් මට මාව තේරෙනවා ස්වර්ගයේ වැඩ සිටින යාඥා උච්චාරණය කරද්දී මම කවුද? දැන් අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් නෙනේ මම කවුද? Who am I? තරුණ තරුණියන්ට, වැඩිහිටියන්ට, දරුවන්ට හැමෝටම තියෙන ප්‍රශ්නයක්. අපි කියනවා identity crisis කියලා.
තමා කවුද කියලා හඳුනා ගැනීමට නොහැකි කමේ අර්බුදේ. දැන් විවිධ අර්බුදයන් තියෙනවානේ. ආර්ථික අර්බුද තියෙනවා, සමාජ දේශපාලන අර්බුද. ලොකුම අර්බුදේ තියෙන්නේ මනුෂ්‍යයාට මනුෂ්‍යයා තමා කවුද කියලා අවබෝධ කර ගැනීමට, පැහැදිලි කර ගැනීමට නොහැකි කමේ අර්බුදේ. ඒ ගැන එදා සිටම කතා වෙනවා. නමුත් ඒ අර්බුදයට ලස්සන විසඳුමක්, ඒ ඩෙන්ටිටි ක්‍රයිසිස් එකට ලස්සන සොලූෂන් එකක් වෙන්නේ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව උච්චාරණය කරනකොට ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි අව ෆාද හුවාට් ඉන් හෙවන් කියලා කියනකොටම මම මගේ ඩෙන්ටිටි එක, මගේ අනන්‍යතාවය, මම කවුද කියන එක පැහැදිලිව හඳුනා ගන්නවා. එහෙනම් දෙවියන් වහන්සේට පියාණෙනි කියලා කියනකොට මම ඔබ ඒ දෙවියන් වහන්සේගේ දරුවෙක්, child of God. දෙවියන් වහන්සේගේම දරුවෙක් වෙනවා. දෙවියන් වහන්සේගේම දුවෙක් පුතෙක් වෙනවා. එතකොට දෙවියන් වහන්සේව තාත්තා හැටියට අනාවරණය වෙනවා මේ යාඥාවේදී. ඒ වගේම මට මාව හමු වෙනවා. මට මාව හොයාගන්න පුළුවන් වෙනවා. මම කවුද කියන එක මම තේරුම් ගන්නවා මේ යාඥාව උච්චාරණය කිරීම තුළ. එහෙනම් මේ යාඥාව තුළ ස්වාමීන් වහන්සේ ඔබ මා කැඳවන්නේ ප්‍රධාන කර්තව්‍යයන් දෙකක් සඳහා. අපි හිතන්නේ උදේ හවස උච්චාරණය කරන, නිතර උච්චාරණය කරන ස්වර්ගයේ වැඩ සිටින යාඥාව මෙච්චර ගැඹුරු දේව ධර්මයක් තුලින් අපිට කතා කරනවා. මට මාව හොයා ගන්නත්, මට දෙවියන් වහන්සේව හොයා ගන්නත් එකම මොහොතේ එකම අවස්ථාවේ ලැබෙන අති සුවිශේෂී වූ වරප්‍රසාදයක් තමයි මේ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව භක්තියෙන් ආදරයෙන් කියන්න ඔබට මට ලැබෙන අවස්ථාව. ඒ වගේම ශුද්ධ අම්බ්‍රෝස් මුනිතුමා සඳහන් කරනවා, ඔබගේ සියලු පව් කමා කරන ලද්දේ නපුරු දාසයෙකු වෙනුවට ඔබ යහපත් පුත්‍රයෙකු බවට පත් වූයේ. එවිට ඔබ වහන්සේගේ පුත්‍රයාණන් මගින් ගලවනු ලැබ අපගේ පියාණෙනියයි කියනු ලබන පියාණන් වහන්සේ වෙත ප්‍රසාද ස්නාපනයේ මාර්ගයෙන් ඔබව ජනිත කළා වූ පියාණන් වහන්සේ වෙත ඔබේ දෙනෙත් ඔසවනු ලබන්නේ. මක්නිසාදයත් අපගේ පියාණෙනියයි අමතන්න මක්නිසාද එවිට ඔබ ඔවුන් වහන්සේගේම පුත්‍රයෙකු වීමට යෝග්‍ය වන්නේ. පැහැදිලිව කියනවා ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි කියලා අමතන්න. එහෙම අමතන සෑම මොහොතක් පාසාම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙකු, දෙවියන් වහන්සේගේ දියණියෙකු වන්නේ. සිදු අම්බ්‍රොස් මුනිතුමා හරි ලස්සනට කියනවා පුළුවන් තරම් හැම වෙලෙම මේ යාඥාව ආමන්ත්‍රණය කරන්න. ඒ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව ආමන්ත්‍රණය කරන හැම මොහොතක් පාසාම ඔබට මට අනාවරණය වෙනවා දෙවියන් වහන්සේව, මගේ ඔබේ තාත්තා හැටියට ගෞරවාන්විතව. ඒ වගේම ඔබට මට අනාවරණය වෙනවා මම කවුද, ඔබ කවුද, අපි කවුද කියන. මේ නිසාම සුදු අම්බ්‍රෝස් මුනිතුමා කියනවා නිරන්තරයෙන් පුළුවන් හැම වෙලේම හැම විටකම මේ උත්තරීතර යාඥාව, ස්වාමි වාක් ආරාධනාව දෙවියන් වහන්සේට ඔප්පු කරන්න. ඒ ඔප්පු කරන හැම මොහොතකදීම ඔබට මට අවස්ථාව ලැබෙනවා ඔබව මාව අඳුන ගන්න. ඒ ඔබේ මගේ වටිනාකම හඳුන ගන්න. සමහරවිට මට කිසි වටිනාකමක් නැහැ. මාව ගෙදර කාටත් වටින්නේ නැහැ. මේ ළමා නිවාසයේම නැත්නම් මේ වැඩිහිටි නිවාසයේ කිසිම කෙනෙකුට මාව වටින්නේ නැහැ. මේ මීසමේ, මේ කාර්යාලයේ, මේ ඔෆිස් එකේ, මේ වැඩපොලේ කිසිම කෙනෙකුට මාව වටින්නේ නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. එහෙම හිතන කෙනෙක් වෙන්න පුළුවන් ඔබ මේ මොහොතේ. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා ඔබ ගොඩක් වටිනවා. මේ ලෝක මට්ටමින් කිසිම වටිනාකමක් තියෙන දේවල් ඔබට නැහැ කියලා ඔබට හිතුණත් ඔබ දේවදරුවෙක් වීම තුළ ඔබ ගොඩක් වටිනවා. You are precious to me. දෙවියන් වහන්සේ කියනවා මට ඔබව ගොඩක් වටිනවා. ඇයි? ඔබ මගේ පුතා, ඔබ මගේ දියණි. මේ දේ නිතර මතක් කරගන්න නම් ඔබට මට පුළුවන් වෙන්න ඕනේ බොහොම භක්තියෙන් අවබෝධයකින් යුතුව නිතර නිතර ස්වාමින් වහන්සේ ගැන්වූ යාඥාව උච්චාරණය කරන්න. සූදානම්ද දෙවියන් වහන්සේව හඳුන ගන්න? සූදානම්ද මේ යාඥාව තුළම ඔබ මම ඔබව මාව ගැඹුරින් හඳුනා ගන්න? අපි උත්සාහ කරමු.
ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.